ඒ පාර්ලිමේන්තු කණ්ඩායමේදී කට්ටිය පක්ෂයේ ලේකම්වරයා ඉදිරිපත් කරලා තියෙන වාර්තාවක් අපි මෙච්චර දැන් කමිටු හදලා තියෙනවා, තරුණ කමිටු හදලා, කාන්තා කමිටු හදලා තියෙනවා. ඉතින් ඕනෑම මැතිවරණේ සූදානම්. තවත් මන්ත්‍රීවරයෙක් නැගිටලා කියලා තියෙනවා. ඕවා ඉතින් දිනුනනේ හැමදාම ඔය කමිටු හැදුවා කීය 120 වෙනකම් බැස්සනේ පක්ෂේ. ඔය කමිටු ඔක්කොම හැදුවා. මතක තියාගන්න ගිය සැරේ ආවේ රැල්ලක්. ඒ රැල්ලෙන් දිනුවේ කමිටු හදලා සංවිධාන හදලා කාන්තා සමිතිය හදලා UNP එක වැඩට බෑලා නෙවෙයි රැල්ලක්. කවුද ඒ රැල්ල හැදුවේ? ඒ රැල්ල වේදිකාවේ හැදුවේ රාජිත ඇමතුමාලා, සම්පික ඇමතුතුමාලා. මතක තියාගන්න. ඒගොල්ලෝ තමයි රැල්ල හැදුවේ. ඒගොල්ලෝ කතා කරනකොට තමයි මිනිස්සු ඔක්කොම කෑක් ගහගෙන, විසල් ගහගෙන, අපුඩි ගහගෙන මේව කරගෙන ආවේ. මතක තියාගන්න, එන සැරේ මැතිවරණයට රාජිත ඇමතුමත් අපිත් එක නෑ, සම්පික ඇමතුමත් අපිත් එක නෑ. එතකොට රැල්ල කවුද හදන්නේ අපේ පැත්තේ? අපේ වදා හදන්නේ එකෙක්වත් නෑ. එතකොට ඒගොල්ලෝ ආපහු රැල්ලක් හදනවා. ඒ පැත්තේ ඉඳගෙන ඡන්ද ව්‍යාපාරය. ඒගොල්ලෝ ආපහු මිනිසුන්ට කියනවා කතාව මෙන්න මෙතන ඉඳලා ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඒතකොට මේ මිනිස්සු ඒගොල්ලෝ ආපහු ඒක හදනවා. එතකොට කවුද මේ ආපහු මේ ඉතිපස්සේ මැති වෙන්නේ? ඒ සැරේ සම්පූර්ණයෙන් පිළිගත්තා. මොකද මම රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නේ බොහොම පහසු දෙයක් කියලා. ඔක්කොම කිව්වල් මලික් සමරික්‍රම මහත්මයා කිව්වල් කෙලින්ම හරියට හරි වා කියන එක මම පිළිගත්තා. මොකද මලික් සමරික්‍රම මම පළවෙනි කතාව සිරිකොතේ කරපු වෙලාවේ සජිත්ත 36 10ක් අපුඩි ගැහුවා නම් මට 1000ක් අපුඩි ගැහුවා. ගාල සම්පූර්ණයෙන් මගේ කතාව තමයි UNP කාර්යයම. මේ UNP නෙවෙයි වෙලා. මට එදා මලික් සමරේක්‍රම කිව්වා රාජිත අපිට මෙතෙක් කල් නැති වුණේ කතිකයෝ. මේ අපේ මේවක ගෙනියන්න. අද ඒක ඔයා හිස්කන පෙරවත්. පේනවද දැන්? ඔයා තමයි ජනප්‍රිය මිනිහා. මේ ඉන්ද්‍රිස් ඒකනේ අපේ නායක කවුරුවක් නැහැ. දැන් බලන්න රනිල් වික්‍රමසිංහට උනේ ඇදී. දැන් රනිල් UNP කාර්යය බදාගෙන උස්සගෙන ගිය කවුද? මෛත්‍රී. හරිද? මට මලික් සමරික්‍රම කිව්වා රනිල් ආව නම් මේ බලවේගයේ UNP කාර්යය මෙච්චර බයින්නේ නැහැ කිව්වා. ඒක තමයි අද මිනිස්සු අලුතෙන් හිතන විදිය. පච්ච කොටාගෙන මේවා කරන්නට බෑ. UNP කාර්යය කරේ තියාගෙන හිටිය අවුරුදු 47ක් ශ්‍රී ලංකා කරපු පක්ෂයේ ලේකම්වරයා, අවුරුදු 13ක ලේකම්වරයා කරේ තියාගෙන ගිය කෑගෙවි මොනවද? UNP කට ජය වේවා කිව්වා. එකෙක් කිව්වේ නැහැ. ඔක්කොම කිව්වේ මෛත්‍රී කට ජය වේවා, මෛත්‍රී පාලනට ජය වේවා, අපේ ජනාධිපතිතුමාට ජය වේවා, මෛත්‍රී ජනාධිපතිතුමාට ජය වේවා. ඔක තමයි කිව්වේ. එකෙක්වත් කිව්වේ නැහැ UNP ආණ්ඩුවක් ජය වේවා. මම දන්නවා UNP ආණ්ඩුවක් එන්නේ නැහැ කියලා.